හරි ගයිස් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ PC එකේ RAM usage එක අඩු කරගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් ගැන. ඉතින් ගොඩක් emulator සෙල්ලම් කරන කට්ටිය මම නැත්තම් game සෙල්ලම් කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි. මොකද computer එකේ අනවශ්‍ය දේවල් වලට ඔයගොල්ලෝගේ ගොඩක් RAM එක usage වෙනවා ඇති. ඉතින් මම පෙන්නන මගේ මේ වෙනකොට තියෙන RAM usage එක ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. මෙතන memory එක 173ක් use කරනවා මම මේ වෙනකොට. මගේ screen record එක විතරයි පාවිච්චි කරන්නේ. මගේ 4GB RAM එකක් තියෙනවා ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් මෙතන. මගේ memory එක 173ක් පාවිච්චි වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ RAM usage එක අඩු කරගන්නේ කියලා. හරි guys ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මගේ memory usage එක. ඔයගොල්ලෝ මුලටම යන්න ඔයගොල්ලන්ගේ browser එකකට. Browser එකට ගිහිල්ලා මෙතන type කරන්න ඕනේ. mem reduct කියලා type කරලා enter කරගන්න. ඊට පස්සේ මෙන්න මේ link එකට තමයි යන්න ඕනේ. මේ link එක මම description එකේ දාලා තියනවා. ඔයගොල්ලෝ එතනින් යන්න. මෙම් පල්ලයට ගියන් පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් mem reduct 3.35 version කියලා මෙන්න මේ වෙනකොට ඔයගොල්ලෝ download කරදී latest version එකක් තියෙන්න පුළුවන් මෙතනින් තියෙන latest version එක download කරගන්න setup exe එක ඉතින් මම මෙතනින් download කරගන්න පොඩි කිලෝබයිට් ගානක setup එකක් තියෙන්නේ ඊට පස්සේ මම download වෙච්ච folder එකට යනවා මේක තමයි download වෙච්ච file එක මේක මුකුත් කරන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ double click කරලා මෙතන yes දීලා මේක next agree next install කරගන්න install කරාම මේක next කරගන්න finish කරගන්න මේක දැනට මුකුත් කරන්න යන්න බෑ ඔයගොල්ලෝ මෙතන close කරගන්න මේක no කරලා මෙතන close කරගන්න හරි guys ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ keyboard එකේ windows key එකයි r එකයි press කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම run කියලා command box එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන type කරන්න ඕනේ R E G E D I T regedit කියලා type කරලා මෙතන okay කරගන්න. ඊට පස්සේ මේක open වෙනවා මේක yes කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පෙන්නයි ගොඩක් වෙලාවට. ඔයගොල්ලෝ මෙන්න මෙතන H key local machine කියන එක මෙන්න මෙතන arrow එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ system කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ system කියන එකට යන්න. ඊට පස්සේ system කියන එකේ දෙවැනි folder එක මෙන්න මේ control කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙන්න මේ control කියන එකට යන්න ඕනේ. මෙන්න මේ arrow එක click කරන්න. ඊට පස්සේ එතනින් ඔයගොල්ලෝ මෙන්න මේ services කියන එකේ arrow එක click කරගන්න. හරියට මේ path එක හරියට බල්ලා කරගන්න වෙන path වලට ගියත් වෙන folders open වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම පල්ලෙහාටම යන්න. මෙන්න මෙතන එන්න අකුරෙන් තියෙන එක select වෙනකන් ඔයගොල්ලෝ පල්ලෙහාට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහාට යනකොට මෙන්න මේ විදියට NDU කියලා folder එකක් අන්නේ folder එක click කරන්න එතන arrow එකක් නැහැ. මෙන්න මේ NDU කියන folder එක click කරයින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම start කියලා මෙන්න මෙහෙම key එකක් බලා ගන්න පුළුවන්. මේක right click කරලා ඔයගොල්ලෝ modify කරන්න ඕනේ. modify කියලා මෙතන දෙක ඔයගොල්ලෝ automatic select වෙලා තියෙන්නේ 2 දෙවෙනි number එක තමයි මෙතන select වෙලා තියෙන්නේ මේක 4 කියලා rename කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන okay කරන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ close කරන්න. close කරලා ඔයගොල්ලෝ මෙන්න මේ install කරගත්තු mem reduct කියන software එක right click කරලා open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මෙතන RAM usage එක 173ක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් clean memory කරලා මේක yes කරන්න. අපි බලමු ඔයගොල්ලන්ට පේනවා ඇති automatically මගේ RAM usage එක අඩු වෙනවා 36යි 33යි 32යි. ඔයගොල්ලන්ට live ප්‍රූව් කරගන්න පුළුවන් මම දැන් තමයි මෙතන clear memory කරගත්තේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මගේ RAM usage එක මෙතන 133කට අඩු වුණා 170 ගන්න තිබ්බ එක ඉතින් මේ වගේ videos ඔයගොල්ලන්ට ඉස්සරහටත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න නම් තව කෙනෙක් බලන්න share කරන්න like කරන්න comment කරන්න හරිද මේ වගේ අලුත් video එකකින් හමු වෙමු කට්ටියට සුබ දවසක්